ලෙක්ලාංච් කෝෂයක ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා පහත දැක්වේ. එතකොට ලෙක්ලාංච් කෝෂයේ ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියාවල සම්මත ඔක්සිහරණ විභව දීලා තියෙනවා. ලෙක්ලාංච් කෝෂයකට විද්‍යුත් විච්ඡේද දීලා සිදුවන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයකි. ඉලෙක්ට්‍රෝඩ සිංක් සහ කාබන්ය. පළවෙනි කොටස කැතෝඩේ සහ ඇනෝඩේ හඳුනා ගන්න. එතකොට දීලා තියෙන ඉලෙක්ට්‍රෝඩ විභව නැත්නම් සම්මත ඔක්සිහරණ විභව සලකපුවාම සම්මත ඔක්සිහරණ විභව වැඩි යගේ වෝල්ට් ධන 0.72. වෝල්ට් ඍණ 0.76ට වඩා වෝල්ට් ධන 0.72 වැඩි. එතකොට සම්මත ඔක්සිහරණ විභවයේ වැඩි ප්‍රතික්‍රියාව වෙන්නේ මැංගනීස් ඩයොක්සයිඩ් ඇමෝනියම් ධන අයනයක ප්‍රතික්‍රියා කරලා මැංගනීස් ට්‍රයොක්සයිඩ් සහ ඇමෝනියා බවට පත්වීමේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවේ. එතකොට ඒ ප්‍රතික්‍රියාව තමයි කැතෝඩේදී සිද්ධ වෙන්නේ. එතකොට ඇනෝඩේදී සිද්ධ වෙන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. එහෙමනම් සිංක් සිංක් දෙක ධන අයන බවට ඔක්සිකරණය විය යුතුයි. එතකොට ඇනෝඩේ වෙන්නේ සිංක් කියලා අපිට තීරණය කරන්න පුළුවන්. එතකොට කැතෝඩේදී සිද්ධ වෙන්නේ මැංගනීස් ඩයොක්සයිඩ් ඔක්සිහරණය වීම. හැබැයි මැංගනීස් ඩයොක්සයිඩ් කියන්නේ විද්‍යුත් සන්නායක ඝන ද්‍රව්‍යයක් නෙවෙයි. ඒ නිසා කැතෝඩේ විදිහට හැසිරෙන්නේ කාබන් ඉලෙක්ට්‍රෝඩය. ඒතර අපි එතන දෙලියන්න ඕනේ කැතෝඩේ කියලා කාබන්. එතකොට ප්‍රශ්නේ වෙනම දීලා තියෙන්නේ ඒ නිසයි ඉලෙක්ට්‍රෝඩ දෙක සිංක් සහ කාබන් කියලා. දෙවෙනි කොටස කෝෂයෙන් ධාරාවක් ලබා ගන්නා විට පහත ප්‍රතික්‍රියා ලියන්න. විද්‍යුත් ධාරාවක් ලබා ගන්නා විට අපි ඉස්සෙල්ලාම ලියන්න ඕනේ කැතෝඩ ප්‍රතික්‍රියාව. කැතෝඩේදී සිද්ධ වෙන්නේ මැංගනීස් ඩයොක්සයිඩ් ඔක්සිහරණය වීමේ ප්‍රතික්‍රියාව. ඒ ප්‍රතික්‍රියාවට මේ විදිහට ලියන්න පුළුවන්. හැදෙන්නේ මැංගනීස් ට්‍රයොක්සයිඩ් කියලා කියන්න පුළුවන්. ඇමෝනියා හැදෙනවා, ජලය හැදෙනවා. එතකොට ඇනෝඩ ප්‍රතික්‍රියාව වෙන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. එතකොට ඔක්සිකරණය සිංක් සිංක් දෙක ධන අයන බවට. විද්‍යුත් ධාරාව ලබා ගන්නා විට කෝෂ ප්‍රතික්‍රියාව කියන්නේ ඇනෝඩ ප්‍රතික්‍රියාව සහ කැතෝඩ ප්‍රතික්‍රියාව එකතුව ඔක්සිහරණ ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්නවා, ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. එතකොට ලබා ගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිටකරන ඉලෙක්ට්‍රෝන ගණනට සමානයි. ලබා ගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිටකරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමානයි. ඒ නිසා මේ ප්‍රතික්‍රියා දෙක මේ විදිහට එකතු කරන්න පුළුවන්. අපිට ලැබෙනවා සිංක් මැංගනීස් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරනවා, ඇමෝනියම් ධන අයනත් ප්‍රතික්‍රියාවට සහභාගි වෙනවා, හැදෙනවා සිංක් දෙක ධන අයන, මැංගනීස් ට්‍රයොක්සයිඩ්, ඇමෝනියා සහ ජලය. ඉලෙක්ට්‍රෝන දෙකට ඉලෙක්ට්‍රෝන දෙක සුළු වෙන. ඒතර මේ විදිහට අපිට සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. තුන්වෙනි කොටස කෝෂයේ සම්මත විද්‍යුත්ගාමක බලය ගණනය කරන්න. කෝෂයේ සම්මත විද්‍යුත්ගාමක බලය ගණනය කරන්නේ කැතෝඩේ සම්මත ඔක්සිහරණ විභවයෙන් ඇනෝඩේ සම්මත ඔක්සිහරණ විභවය අඩු කරලා. එතකොට කැතෝඩ ප්‍රතික්‍රියාවේ සම්මත ඔක්සිහරණ විභවයේ වෝල්ට් ධන 0.72 අඩු කිරීම, ඇනෝඩ ප්‍රතික්‍රියාවේ සම්මත ඔක්සිහරණ විභවයේ වෝල්ට් ඍණ 0.76 ඍණ ඍණ ධන පිළිතුර ලැබෙන්නේ වෝල්ට් වලින් 2.6යි 8යි 7.7යි 14යි 4යි 1ක් ඉදිරි දශමතිත 0.0.0යි 0.1 එකක් එකතුනහම 1යි. එතකොට කෝෂයේ සම්මත විද්‍යුත්ගාමක බලය වෝල්ට් 1.48යි. හතරවෙනි කොටස වෝල්ට් 12ක බැටරියක් සාදා ගැනීමට කෝෂ කොපමණ ගණනක් ශ්‍රේණිගතව සවිකළ යුතුද? කෝෂ ගණන අපිට ගණනය කරන්න පුළුවන්. අපිට අවශ්‍ය වෝල්ට් 12ක බැටරියක්. එතකොට එක කෝෂයක විද්‍යුත්ගාමක බලය වෝල්ට් 1.48යි. එතකොට
එකයි දශම හතරයියට ආසන්න වශයෙන් එකයි දශම පහයි කියලා ගන්න පුළුවන්. එතකොට 12 බෙදීම එකයි දශම පහ. උත්තරේ 8යි. එතකොට කෝෂ 8ක් අවශ්‍යයි. එතකොට සමහර දුර පුතාලා ඉන්නවා වෝල්ට් 12 බෙදීම එකයි දශම හතරයියට දීර්ඝ බෙදීමෙන් සුළු කරනවා. සමහර දුර පුතාලා ඉන්නවා 12 ලබ්ගණක බලලා 1.4 අට ලබ්ගණක බලලා ලබ්ගණක අඩු කරලා ප්‍රතිලඝු බලලා කෝෂ ගණන තීරණය කරනවා. එතකොට ඒ වගේ දුල පුතාලා කෝෂ ගන්නට ලියන්නේ 8.18 කියලා. එතකොට ලෙක්ලාන්ච් කෝෂ 8ක් ගන්න අපිට පුළුවන්. ඒ වුණා ලෙක්ලාන්ච් කෝෂ 0.18ක් ගන්න බෑනේ. ඉතින් ඒ නිසා ප්‍රායෝගිකව කෝෂ 8ක් අරගෙන ඒ කෝෂයට ශ්‍රේණිගතව සම්බන්ධ කරපුවාම විද්‍යුත්ගාමක බලය වෝල්ට් 12ට ආසන්න බැටරියක් ලබා ගන්න පුළුවන්. පස්වෙනි කොටස ලෙක්ලාන්ච් කෝෂයක සැකැස්ම ඇසුරෙන් සකස් කළ වියලි කෝෂයේ හරස්කඩ ඇඳ පෙන්වන්න. මේ ගැන අපස සාමාන්‍ය පෙළට ඉගෙනගෙන තියෙන්න ඕනේ වියලි කෝෂයක හරස්කඩ. ඒතර වියලි කෝෂයක අභ්‍යන්තරයේ පවතින සිංක් භාජනයක්. ඒතර මේ සිංක් භාජනය ඇතුලේ තියෙනවා ඇමෝනියම් ක්ලෝරයිඩ්. ඒතකොට ඇමෝනියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් නෙවෙයි වියලි කෝෂය යොදලා තියෙන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් පාප්පයක්. ජලය අඩංගු වන ද්‍රව තත්වයෙන් පවතිනවා වගේ තියෙන ද්‍රාවණයක් නොවන විදිහට ඇමෝනියම් ක්ලෝරයිඩ් ඒ සිංක් භාජනයේ ඇතුලේ ගාලා තියෙනවා, ආලේප කරලා තියෙනවා. එතකොට ඊට ඇතුලෙන් මැංගනීස් ඩයොක්සයිඩ් සහ කාබන් කුඩු මිශ්‍රණය යොදලා තියෙනවා. එතකොට මැංගනීස් ඩයොක්සයිඩ් වල විද්‍යුත් සන්නායකතාව අඩු නිසා කාබන් කුඩු එක්ක මිශ්‍ර කරලා විද්‍යුත් සන්නායකතාව වැඩි කරගෙන තියෙනවා. අභ්‍යන්තරයෙන්ම කාබන් කූර අඩංගු වෙනවා. කාබන් කූර තමයි කැතෝඩේ විදිහට හැසිරෙන්නේ. එතකොට මේ මැංගනීස් ඩයොක්සයිඩ් සහ කාබන් කුඩු මිශ්‍රණයත් ඇමෝනියම් ක්ලෝරයිඩ් පාප්පයත් ඉවතන නොවන විදිහට යම්කිසි විදිහකින් තාර හරි ඉටි හරි යොදලා මුද්‍රා තබලා තියෙනවා. ඒතර මේ විදිහට සකස් කරගත්ත වීලි කෝෂයේ වටේට කාඩ්බෝඩ් වලින් යම්කිසි ඇසුරුමක් යොදලා තියෙනවා. ඒ ඇසුරුමේ ඒ වීලි කෝෂයේ නිෂ්පාදනය පිළිබඳව අදාළ දත්ත සහ නිෂ්පාදන සමාගම් පිළිබඳව මුද්‍රණය කරලා තියෙනවා. ඒතර වීලි කෝෂයේ පතුල ලෝහමය විදිහට හදලා තියෙනවා. කාබන් කූරේ කෙළවරට ලෝහ හිසක් යොදලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි වියලි කෝෂයක හරස්කඩ තියෙන්නේ. එතකොට මේ වෙලාවේදී මම අමතර පොඩි කාරණයකුත් කියන්න කියලා හිතුවා. ඒක තමයි වියලි කෝෂ අපිට හුඟක් වෙලාවට මිලදී ගන්න තියෙනවා එක එක ප්‍රමාණේ. D ප්‍රමාණය, C ප්‍රමාණය, AA, AAA මෙන්න මේ විදිහට අපිට වියලි කෝෂ මිලදී ගන්න තියෙනවා. එතකොට මේ D ප්‍රමාණය වියලි කෝෂයක් ගත්තත්, C ප්‍රමාණය වියලි කෝෂයක් ගත්තත්, AA වියලි කෝෂයක් ගත්තත්, AAA වියලි කෝෂයක් ගත්තත් මේ වියලි කෝෂ හැම එකේම විද්‍යුත්ගාමක බලය වෝල්ට් 1.5යි කියලායි ලකුණු කරලා තියෙන්නේ. එතකොට සම්මත තත්ත්ව යටතේදී ලෙක්ලාන්ච් කෝෂයක විද්‍යුත්ගාමක බලය වෝල්ට් 1.48යි. එතකොට වෙළඳපළේ මිලදී ගන්න තියෙන වියලි කෝෂයක විද්‍යුත්ගාමක බලය වෝල්ට් 1.5ක් වීම ඒ අනුව සාධාරණයි. ලෙක්ලාන්ච් කෝෂයේ සැකැස්මට අනුව තමයි වියලි කෝෂය හදලා තියෙන්නේ. එතකොට වියලි කෝෂයේ ප්‍රමාණය වෙනස් වුණත් විද්‍යුත්ගාමක බලය නියතයි. ඒක මේ ගැන මම කලින් සිද්ධාන්ත උගන්වලා තිබුණාදී කිව්වා ඉලෙක්ට්‍රෝඩයක ප්‍රමාණය මත තීරණය වෙන්නේ නැහැ අදාළ ඉලෙක්ට්‍රෝඩේ සම්මත ඔක්සිහරණ විභවය. එතකොට ඒ අනුව අපිට පැහැදිලි යම්කිසි ඉලෙක්ට්‍රෝඩ දෙකක් යොදාගෙන සකස් කරන ගැල්වානි කෝෂයේ විද්‍යුත්ගාමක බලය කෙරෙහි ඉලෙක්ට්‍රෝඩවල විශාලත්වය බලපාන්නේ නැහැ. එතකොට මේ වියලි කෝෂ සලකපුවාම මේ වියලි කෝෂවල යොදාගෙන තියෙන සිංක් භාජනයේ විශාලත්වය වෙනස් වෙනවා. D, C, AA, AAA අනුපිළිවෙලට යොදාගෙන තියෙන සිංක් භාජනයේ විශාලත්වය අඩු වෙනවා. එතකොට සිද්ධ වෙන දේ තමයි ඒ වියලි කෝෂයට සැපෙහිහි ආරෝපණ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට D ප්‍රමාණයේ වියලි කෝෂයක විද්‍යුත්ගාමක බලය වෝල්ට් 1.5යි. එතකොට ඒ D කෝෂය මගින් සැපෙහිහි විද්‍යුත් ආරෝපණ ප්‍රමාණයට වඩා අඩු විද්‍යුත් ආරෝපණ ප්‍රමාණයක් තමයි C කෝෂයක් මගින් සැපෙහිහැක්කේ. එතකොට D, C, AA, AAA මෙන්න මේ අනුපිළිවෙලට වියලි කෝෂය මගින් සැපෙහිහි සමස්ත විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය අඩු වීමක් සිද්ධ වෙනවා. එනිසා වැඩි විද්‍යුත් ආරෝපණ ප්‍රමාණයක් අවශ්‍ය උපකරණවලට D, C වගේ ප්‍රමාණයෙන් විශාල වියලි කෝෂ පාවිච්චි කරනවා. අඩු විද්‍යුත් ආරෝපණ ප්‍රමාණයක් අවශ්‍ය වන උපකරණවලට AA, AAA වගේ අඩු ආරෝපණ ප්‍රමාණයක් සැපෙහිහි වියලි කෝෂ පාවිච්චි කරනවා. එතකොට මෙතනදී අවධාරණය කරන්න ඕනේ වැදගත්ම කාරණේ තමයි ඉලෙක්ට්‍රෝඩවල විශාලත්වය මත අදාළ ගැල්වානි කෝෂයේ විද්‍යුත්ගාමක බලය තීරණය වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝඩවල විශාලත්වය මගින් තීරණය වෙන්නේ
අදාළ ගැල්වානි කෝෂය මගින් සැපිය හැකි සමස්ත විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය. එතකොට මෙන්න මේ කාරණයක් හිතේ තියාගන්න.